එහෙම කියන්නේ ශිෂ්ටාචාරගත කරේ ශාමන්ස්ලා කියලා තමයි කියන්නේ. එතකොට මේ ශාමන්ස්ලා කවුද කියන එක හදාරපුවාම පේන සංස්කෘත භාෂාවෙන් ශාමන්ස්ලා කියන්නේ ශ්‍රමණ කියන කට්ටිය. හරි. ඊට පස්සේ පාලි භාෂාවෙන් සමන ශ්‍රමණ කියන කට්ටිය. ඊට පස්සේ ටෝචාරියන් භාෂාවෙන් සමම් සමන් කියලා කියනවා. එතකොට අපි දන්නවා කවුද සමන් කියන්නේ කියලා. එතකොට සමන කියන්නේ කවුද කියලා අපි දන්නවා. අපේ රටේ කොච්චර හම් වෙනවද සෙල්ලිපි වල හම් වෙනවද? එතකොට අපි සෙල්ලිපි පුරා වලින් පුරා විද්‍යාත්මකව අපිට ඔප්පු වෙනවා මේ ශ්‍රමණ කියන්නේ ශාමන්ස්ලා ලිඛිත සෙල්ලිපි තියෙන ලංකාවේ. බුදුවරු පහළ වෙන දේශය මෙයි අපේ ගෞතම බුදුන් දෙසුවේ බුදු උනුමේ කපේ අතුරක් නෑර නටඹුන් ගල් පයේ හැපේ සුන්දගේ බහට ගැති උන අය එයට කිපේ. දැන් ඉතින් අපි සිද්ධස්ථාන වල ඇවිදගෙන යනකොට ඊයේ අපි ගියා කැලෑවක ඔය මාරවිල පැත්තේ ගිහිල්ලා ඉතින් අපි සෙරප්පු නැතුවනේ යන්නේ. ඉතින් කකුල් වල හැප්පෙනවා මම බලනකොට සිරිපතුල් නෙළුම් මල් ගඩොල්. දැන් ඉතින් අපි ඇත්ත පන්සල යන්නේ සපත්තු දාන්නේ. කකුල් හැප්පුණාට තේරෙන්නේ නැහැ මේ හැප්පුණේ මොනවද කියලා. පෑගුණාට දන්නේ මොනවද කියලා. රුවන්වැලි සෑයේ වටේ සිරිපතුල පාගෙනවා කකුල් හැප්පෙන්නේ මොනවද මේ බුදුහාමුදුරු පයදී පුතේ මේ මහ පොළොවේ හැමතැනකම අපි දන්නේ කකුල හැප්පෙනවා. තව බැන බැනත් එන මොකා මෙවා මෙතන තිබ්බද දන්නේ කියලා. රාවෙන රාජුට පෙර සිට පැවති ආව හෙළ ඉතිහාසයම කන පිට පෙරළුව දඹදිව නමත් භාරතයට පැවරුව පවුපල දුන්නේ පාරයන්ගෙන් මෙහියාවේ. මේ ඔක්කොම අපේ බුද්ධ ඉතිහාසයත් එක්ක බෝසතාණන් වහන්සේලාත් එක්ක බැඳිලා තියෙන පින්නතන මේ ඉතිහාසය. අපේ රජවරු මෙහෙම රජවරු ලෝකෙ කොහෙවත් නැහැ. මෙන්න මේක පව්පල දුන්නේ මෙන්න මේ හෙළය කරපු පව්පල දීමේ කාලය තමයි දැන් මේ අපි පරයන්ගෙන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මේ ඔක්කොම ටික අපි උදුරගෙන යන්න ගියා. දැන් අපිට දෙයක් නැහැ. දැන් පව්පල දීලා තියෙන්නේ අපි. ඇයි අපි කුසලේ නැති හින්දා? ඉතින් ඒ නිසා මෙන්න මේ ගැන අවබෝධය යොමු කරන්න අපේ රටේ හැම තැනම කකුල් වලට පෑගෙන උඩ බැලුවත් බිම බැලුවත් හැම තැනම තියෙන බුද්ධ ඉතිහාසයේ කැලයක් පීරා පීරා බැලුවත් මෙන්න මේක නවත්තන්න ඔබත් පුළුවන් විදියට ඔබ ලියනවා වෙන්න පුළුවන් කියනවා වෙන්න පුළුවන් ඔබේ තියෙන හැකියාවෙන් සම්බුද්ධ ශාසනයට මෙහෙවරක් කරන්න බැන බැන ඉන්න එපා. ඔබ ලියන්න එහෙනම් මේක වහාම මේක අයින් කරන්න කියලා තේරෙන ඉල්ලීම් කරන්න. මොකද බුදුහාමුදුරුවන්ට එහෙම අපහාස කරන්න දෙන්න එපා. අර එතුමිය කිව්වා වගේ පුළුවන් මෙහෙවරක් කරන්න. මං කියන සිරිපතුල් සිරිපතුල් ගැන අවබෝධයක් නැහැ අපේ අයට. ගුරුවරු හැටියට කියලා දෙන්න ළමයිට පොතේ තියෙන ටික විතරක් නෙමෙයි ඊට වඩා. හෙළදිව උන්න යක් නාරකෝ සම්පන්නා මෙත්සුව විඳින බුදුවරයෙකු ගැන දන්නා සඟරුව නක්කියාවිද මේ ගජබින්නා දඹදිව බුදුන් ඉපදුණු බව සැබෑනම් සිරි සඳහම් මෙහි සුරැකිව තිබේනම් ධාතු සමග පාසිවුරුත් දකිනම් සැකයක් කොහෙද මිස දුටුවෙකු නොවේ.
ගල්ලෙන් තිබේ ගෝතමහිමි වස්දැසුව සෙල්ලිපි පෙනේ ගැන ගල් වල කෙටුව මුල් කලදාම් පොත්වල සඳ හන්කේරුව ගල්ලෙන් ඉන්ද සාල ඇත දැන් මෙහි මාතුව පොත්පත් සෙල්ලිපිද සාධක එමට තිබේ ඒවා දකින නෙත්වල එහි කඳුලොයිබේ බුදු හිමි නසන්නට පෙරළුව ගල්ද තිබේ සිත් පෙරලන්න බැහැය පව පිනයි ඔබේ මේ හාමුදුරුවන්ට මට මෙතුමට මේ අනිත් අයට මෙව්වා ලියලා මේ විදියට කියලා මේ විදියට රංගපාල හරි පෙන්නලා දෙන්න විතරයි පුළුවන්නේ ඔබේ හිත පෙරලන්න බෑ ඒ නිසා ඔබට බාරයි ඔය පව පින කියන දෙක පෙරලාගෙන කුසලයට පත් වෙන්න මේක තමයි අපි වර්තමානයේ සංගාමය